මුහුද මගේ පුතා ආපහු මගේ ළඟට ගෙනාවා. සමහරක් විට රෑ ජාමෙට මම හිතනවා මගේ පුතා බේරා ගන්න බැරි වුණත් මහ මුහුද මගේ පුතා මා ළඟට ගෙනාවේ මට සටන් කරන්න හැකි වෙන්න කියලා. මුහුදට වැටුණු තම ලේන් පැටවා බේරා ගන්නට තම වලිගයෙන් මුහුද සිඳලන්නට උත්සාහ කළ ලේන් මවක කෙන 550 ජාතක පුතේ කලන්තක ජාතකයේ දැක්වේ. ඒ ලෙහෙනිය මවකි. ඒ දාරක ස්නේහයයි. ඒ ස්නේහයෙන් තවත් මවක් සිටී. සයුර කලඹවන දාරක ස්නේහයකින් තම පුතු වෙනුවෙන් ඇය සටන් වැදුනාය. තම පුතු උදුරාගෙන ගිය වුන් පසුපස හඹා ගිය ඇය මව්වරුන්ගේ පෙරමුණ බිහි කළාය. ඒ තමා වැනි ඉරණමකට කොතර වූ මව්වරුන්ගේ සුභසිද්ධිය උදසාය. ඒ වෛද්‍ය මනෝරාණි සරවණ මුත්තුය. ඇය ජාත්‍යන්තර කීර්තියට පත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වේදිකා හා ටෙලි නාට්‍ය චරිතාංග නළුවෙකු, මානව හිමිකම් ක්‍රියාකාරකයෙකු වූ රිචඩ් ද සොයිසාගේ මෑණිය. Law went on, the body was taken to the mortuary and I was asked to come for identification and there was an inquest from which a court case came. Nothing came of the court case, of course. Malin samaj piliganna tan karanna pulwan ekak deyak thiyena. Kaleeta gihilla tapas rakina ekak. Samaj indagena dat kakayen ekak sodusune. අපි මොකටද සමාජයේ තියෙන විදියටම පිළිගන්නේ? සමාජය වෙනස් කරන්නත් අපට පුළුවන්. ඒක කරන්න ආගම් කතරුවරන්ටත් බැරි වුණා නේ. මාලින් සමාජයේ කවදත් එකයි. ටික දෙනෙක් මහන්සිලා වැඩ කරනවා. අනිත් අය ඔක්කොම කතා පවත්වනවා. හරියට අර කවුන්සලින් මන්ත්‍රීවරු වගේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි විග්‍රහයක්. වැඩ කරන්නේ සුළු පිරිසක් නෙවෙයි. පොදු මහ ජනතාවම වැඩ කරනවා. රටක ධනයක් නිපදවන්නේ පොදු මහ ජනතාව. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වූ ඉන්ටර්ප්‍රෙස් ආයතනයේ කොළඹ වාර්තා කරපුයේද රිචඩ් ද සොයිසාය. අසාධාරණය හමුවේ සිය පෑන මෙහෙ වූ ඔහු 88-89 භීෂණ සමයේ සිදු වූ ඝාතන මානව අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත කළ වාර්තා එකල ආණ්ඩුවට මහත් වූ තර්ජනයක් විය. රිචඩ්ගේ අභීත මෙහෙවර ඇතමුන්ට වහකදුරු වන්නට වැඩි කල ගියේ නැත. භීෂණයේ තවත් එක් අඳුරු රාත්‍රියක් උදා විය. තන තන ඇසෙන වෙඩි හඬත් වේදනාබර කෙන්දිරිලි හඬත් හැරුණකොට නිතර ඇසෙන්නේ මූසල පෙරනිමිතිකෙන එන භයංකාර හඬවල් පමණි. වේගයෙන් ඇදී යන ජීප් රථ හඬත් යතුරු පැදි හඬත් සමග ගොදුරු සොයා රාත්‍රියේ සැරිසරන ඝාතක කල්ලි කොයි මොහොතේ හෝ තම තරුණ දරුවා ඩැහැගනිවිදෝ යන බියෙන් මව්පියෝ රැය පහන් කරති. විටෙන් විට නහයට දැනෙන අමු මිනි පිලිස්සෙන පුලුටු ගඳගෙන එන්නේ ලේපිපාසිත රාක්ෂයන් මනදොල සපුරා ගන්නා පුවත්ය. ඒ මූසල රාත්‍රියේ මැදියම් රැයලන් වෙද්දී ඝාතකයන් ගොදුර සොයා ගැනීමට ඉමහත් වෙහෙසක් ගත්තා. ප්‍රවීණ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය වේදිනියක සහ ප්‍රවෘත්ති නිවේදිකාවකගේ නිවසට ගිය ඝාතකයන් ඇය සහ ඇයගේ සැමියාගේ හිසට තුවක්කුව තබා බියවද්දා රිචඩ් සිටින තැන පිළිබඳව ඉංගියක් සොයා ගැනීමට උත්සාහ ගත්තා. 1990 වසරේ පෙබරවාරි 18 වෙනිදා පෙරවරු 3:30ට පමණ වැලිකඩවත්ත නිවාස සංකීර්ණයේ නිවසට පැමිණෙන 32/47/48 තරණ කොළපැහැති ජීප් රථයෙන් ඇයගේ ආදරණීය පුතු රිචඩ් ද සොයිසා පැහැරගෙන යන ලදී. එසේ පැහැරගෙන යනු ලබන අවස්ථාවේදී ඔහුගේ ලිපිගොනු අතර රෝහණ විජේවීර විසින් රචිත දෙමළ ඊලාම් අරගලයට විසඳුම කුමක්ද යන කෘතියේ පරිවර්තනයේ පිටු ගොන්නක් තිබුණු බවද විවිධ මත එකල පැවතිනි. පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද රිචඩ් ද සොයිසාගේ මළසිරුර හමු වූයේ මොරටුව කොරලවැල්ල
දුම්රිය ස්ථානයේ අසල මුහුදු වෙරළෙනි පසුදාවන පෙබරවාරි 19 වෙනිදා පස්වරුවේ දීවර බෝට්ටු හිමිකරුවන් දෙදෙනෙකුට මොරටුව කොරළවැල්ල වෙරළ තීරයේ පාවෙමින් ගොඩකසා තිබෙන නිර්වත් මල් සිරුරක් හමු වූ මොරටුව පොලිසිය මගින් කළුබෝවිල රෝහල වෙත යොමු කරන ලද මල් සිරුර රිචඩ් ද සොයිසාගේ බව හඳුනාගන්නේ ඔහුගේ ආදරණීය මව සහ ඔහුගේ සමීපතම මිතුරෙකු ධර්මරත්නම් පුවිරාජ කීර්ති සිවිරාජ් හේවත් තාරකීය ඊට අවුරුදු 15ක් ගත වූ පසු එනම් 2005 අප්‍රේල් 28 වෙනි දින බම්බලපිටිය පොලිසිය අසලදී වෑන් රියකින් පහරගත් මාධ්‍යවේදී තාරකී සිවරාම්ගේ මලසිරුර පසුදින පාර්ලිමේන්තුව අසලින් හමු විය රිචඩ් ද සොයිසාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ නඩියසන් මහතාගේ නිගමනය වූයේ බෙල්ලටත් වම් කන අසලටත් වැදුණු රයිෆල් වෙඩි උණ්ඩ දෙකක් නිසා ක්ෂණිකව ඔහුගේ මරණය සිදු වී ඇති බවයි මාස 8කට පෙර නාඳුනන තුවක්කුකරුවන් විසින් රිචඩ් සේවය කළ ජාතික රූපවාහිනියේම තවත් සිංහල භාෂා නිවේදකයෙකු හා ප්‍රසිද්ධ කලාකරුවෙකු වෙන ප්‍රේම කීර්තිද අල්විස් ඝාතනය කර තිබිනි. රිචඩ් ද සොයිසා පැහැරගෙන යාම සහ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කොමිසම් සභාවක් පත් කිරීමේ යෝජනාව සම්බන්ධ විවාදය 1991 පෙබරවාරි 7 වෙනිදා පැවැත් වූ අතර එහිදී පක්ෂව ඡන්ද 71ක් සහ විරුද්ධව ඡන්ද 120ක් ලැබිනි. එවකට විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේදී රිචඩ් ද සොයිසා ඝාතනය අරබයා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්නයි 1990 දෙසැම්බර් 9 වෙනිදා ඉල්ලා සිටියද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න ප්‍රකාශ කර තිබුණේ සෑම මිනිමරුමකටම කොමිසමක් පත් කිරීම සිදු කළ නොහැකි බවය. රිචඩ්ගේ වියෝවෙන් මාස කිහිපයකට පසු එනම් 1990 මැයි මාස 10 වෙනිදා රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය නරඹන මනෝරාණි එදා තම පුතු පැහැරගෙන යාමට පැමිණි කණ්ඩායමේ සිටි පොලිස් නිලධාරියෙකුගේ රුව හඳුනාගත්තේ දේශපාලන වේදිකාවක දර්ශනයකිනි. ඒ එවකට පොලිස් පරීක්ෂකයෙකු වූ ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාකොඩ නම් නිලධාරියාය. ඇය ඒ බව අධිකරණයට දැනුම් දීමෙන් පසු වහාම අත්අඩංගුවට ගන්නයි මහේස්ත්‍රාත් නියෝග කළද ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නයි එවකට ආරක්ෂක රාජ්‍ය ඇමතිව සිටි රංජන් විජේරත්න විසින් පොලිසියට නියෝග කර තිබුණා. 1991 මාර්තු මාස දෙවනදා හැව්ලොක් ටවුන් බෝම්බ ප්‍රහාරයෙන් රංජන් විජේරත්න ඝාතනය වන විට එවකට පොලිස් අධිකාරිවරයෙකු ලෙස රිචඩ්ගේ ඝාතනයට අණ දුන් බව හෙළිදරව් වූ රොනි ගුණසිංහ 1993 මැයි මාස පළමුවනදා ආමර් වීදියේ බෝම්බ ප්‍රහාරයෙන් ජනාධිපති ආර් ප්‍රේමදාස සමගම ජීවිතක්ෂයට පත් වුණා. 2015 වසරේදී වෛද්‍ය මනෝරාණි සරවණ මුත්තුගේ ජීවිත කතාව ඇසුරෙන් නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණයෙන් The Danced Alone චිත්‍රපටය රූගත කිරීමට සියල්ල සූදානම් වුණා. එහෙත් ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර ලබා දුන්නේ නැහැ. එය ඒ සමගම කාලයේ වැලිතලාවෙන් වැසී ගියා. රිචඩ් ද සොයිසා ඝාතනයට වසර 33ක් ගෙවි අවසන්ය. ඝාතකයන් අදටත් නීතියෙන් සැකකරුවන් වත් ඔවුනට සිය හෘද සාක්ෂියෙන් වරදකරුවන් වීම කිසිවෙකුට නවතාලිය නොහැකිය. යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් උමට ඉරට අධිකරණය නීතිය සහ විනිස